සුවිශේෂ චරිතයක් වූයේ අභියෝග ජය ගැනීමහා ඉලක්ක වෙත ළඟාවීමේ නොදිත් ගුණය නිසාවෙනි. ප්‍රබෝධම දේශපාලන පක්ෂයක් වශයෙන් ප්‍රචලිතව තිබූ එක්සත් ජාතික පක්ෂය පොදු ජනතාවගේ පක්ෂය බවට පත්කිරීමට ඔහු කළ මෙහෙවර අද්විතීයය. පොදුජන සේවයේදී කල වේලාව නොතැකූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයවර්ධන රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරිපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තයේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිංතිස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමගින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියවත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක්කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සමානතාව වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සමානතාව පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුරුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසි පියා මෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජනසහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ. සාමාන්‍ය ජනතාවගේ එල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධුරේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මින් සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අපි මානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. දෙවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ දැන් සමුගැනීමත් සමගම මැදකොළඹ කියන ප්‍රදේශය අතහැරලා 1994 අවුරුද්දේ හම්බන්තොට කියන අති දුෂ්කර වූ ප්‍රදේශයට ගිහිල්ලා අපිට මතකයි කුංචි දරුවන්ට ටිකරෙල් ළමාගෙනුම් ආරම්භ කර දීමේ පළමු පියවර තබලා ඉන් අනතුරුව සසුනට අරුණ වැඩසටහන හරහා මේ රටේ වෙහෙර විහාරස්ථාන එවැගේම අන්‍ය ආගමික සිද්ධාස්ථාන වලට දාම් පාසල් ගොඩනැගිලි, ධර්මශාලා ගොඩනැගිලි, එවැගේම ධාතු මන්දිර තනා දෙමින් මේ රටේ සම්බුද්ධ ශාසනයට අනෙගි මෙහෙවරක් ඉදිකිරීම, එවැගේම සැමට සහන වැඩසටහන හරහා පාසල් වල ගොඩනැගිලි නැමැති පාසල් තෝරාගෙන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ ශාලා නමින් ඒ පාසල් වලට පාසල් ගොඩනැගිලි ඉදිකරමින්, එවැගේම ග්‍රාමීය මාතෘ සායන ඉදිකරමින් මේ රටේ සැමට සහන දියත් කරන අතරතුර පාසල් දුවදරුවන් වෙනුවෙන් බස් රථ
පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බස් රථ නොමිලේ ප්‍රදානය කරපු එකම ආදරණීය නායකයාමිතුමයි. තම ආදරණීය පියාණන් මේ රටේ නැති බැරි මිනිසුන් ඇති හැකි අය බවට පත් කරමින් සෙමට සෙවන ලබා දීමේ උදාරතර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ වැඩපිළිවෙලට තවත් ශක්තියක් එක් කරමින් යලි ඇරමුණු ගම්මුදාව හරහා මේ රටේ හිසට සෙවනක් නොමෙති අහිංසක මිනිසුන්ගේ හිසට සෙවනක් ලබා දීමේ පරම පිවිතුරු චේතනාව පෙරදරි කරගෙන වසර 2025 දී ආදර්ශ ගම්මාන 20,000ක් මේ රටේ නිර්මාණය කරමින් සෙමට සෙවන ලබා දීම එතුමාගේ උදාරතම පරමාර්ථයයි. එහි පළමු පියවර හැටියට කියපුදු කරපු ඒ ආදරණීය නායකයා එතුමාගේ බලාපොරොත්තු තිබුණේ මේ අවුරුද්දේ අවසානයේ පළමු පියවර හැටියට ආදර්ශ ගම්මාන 2500ක් වැඩ කටයුතු ආරම්භ කිරීමයි. නමුත් උත්සාහයේ ප්‍රතිඵල යථාර්ථයක් බවට පත් කරමින් කිව්ව වචනය හරියටම ඉටු කරමින් මේ වසරේ ජූනි මාසයේ 15 වනදා වන විට ආදර්ශ ගම්මාන 2500ක් මේ රටේ වැඩ කටයුතු ආරම්භ කරපු ප්‍රායෝගික නායකයා ඔහුයි. එපමණක් නොවේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය සංස්කෘතික අමාත්‍යවරයා හැටියට ඒ අමාත්‍යංශය ලැබෙන විට ඔබ දැනටමත් දන්නවා ඇති මේ රටේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වුණාම සංස්කෘතික අමාත්‍යංශයෙන් ලබා දුන්නේ රුපියල් 10,000 වෙනුවට ඒ මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරපු එකම ප්‍රායෝගික බෞද්ධයා මෙතුමයි. එපමණක් නොවේ මේ රටේ චෛත්‍ය රාජනන් වහන්සේ නොමැති වෙහෙර විහාර 1125ක් තෝරාගෙන ඒ 1125ටම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය රාජනන් වහන්සේ ඉදිකරමින් සම්බුද්ධ ශාසනයට පූජා කරන එකම ප්‍රායෝගික බෞද්ධයා මෙතුමයි. එපමණක් නොවේ බෞද්ධ සිද්ධාස්ථාන වගේම අන්‍ය ආගමික සිද්ධාස්ථානවල ගස් යට දහම් අධ්‍යාපන ලබන දුවදරුවන් වෙනුවෙන් 1,40,000 බැගින් වූ දහම් පාසල් ගොඩනැගිල්ලේ දහසක් මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වනදා වන විට ඉදිකර ශිශු අයිතියට පවරන එකම ප්‍රායෝගික නායකයා මෙතුමයි. එනිසාවෙන් තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ රටේ සම්බුද්ධ ශාසනයට අභිමානවත් පහනක් වෙච්ච මේ රටේ මිනිසුන්ගේ සිත් සතන් සතුට කරපු ඒ ආදරණීය නායකයාට උත්තරීතර ශ්‍රම් මහා නිකායේ අස්කිරි මල්වතු මහා නාහිමියන් ඇතුළු උත්තරීතර මහා සංඝරත්නය මෑත ඉතිහාසයේ දේශපාලනඥයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය ලබා දුන්නේ. ඒ තමයි ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන කියන ගෞරවය නාමය ලබාගත්තු එකම වර්තමානයේ අපි දකින ප්‍රායෝගික දේශපාලනඥයා මොහොයි. කරපු වැඩ නම් එමටයි කියන්නට වෙලා නොමැතුමනාට ආදරණීය අම්මේ තාත්තේ මෙවැනි ප්‍රායෝගික වැඩ ඉටු කරන තමන්ගේ පඩිය මේ රටේ ජනතාවට කැප කරන තමන්ගේ නිල නිවාස දීමනා මේ රටේ ජනතාවට කැප කරන තමන්ගේ නිල රත දීමනා මේ රටේ ජනතාවට කැප කරන අපි දකින වර්තමානයේ සිටින එකම නායකයා මොහොයි. එතුමාගේ පොරොන්දුව ජනපති වුණාට පසුත් ජනාධිපතිවරයෙකුට ලැබෙන සියලු වර ප්‍රසාද නැවතත් මේ රටේ අහිංසක මිනිසුන්ට තිරණය කරන ප්‍රධානය කරන එකම පොරොන්දු දුන් එකම වර්තමානයේ නායකයා එතුමයි. තම ආදරණීය පියාණන් ආරම්භ කරපු ජන සවිය වර්තමානයේ සමෘද්ධියත් එක්ක එකට එකතු කරලා සමෘද්ධි ලාභීන්ට ජන සවියත් ලබා දෙන බවට පොරොන්දු දුන්නු එකම නායකයා මෙතුමයි. 144ක් වූ පාසල් දුවදරුවන්ට නිල ඇඳුම් දෙකයි දිවා ආහාරයයි සපත්තු කුට්ටමක් ලබා දෙනවා කියලා ප්‍රතිඥා දුන්නු ආදරණීය නායකයා මෙතුමයි. එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරය තීරණය ඔබ සතුයි. 17 වනදා උදෑසන නැගෙනහිරින් හිරුපායන විට අපි ආදරය කරන රට ආදරය කරන රට ඉල්ලන උතුරු දකුණ නැගෙනහිර බටහිර කියන සියු දිසාව ජීවත් වෙන සිහල දමිල මුස්ලිම් කියන හැම මිනිසුකගේම හදවතේ ලැබුම්ගත්තු ඒ ආදරණීය නායකයා මේ රටේ රජ කරවන්නට පැමිණි ඔබ තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කරන්නට ගෞරවණීය ආරාධනය. අනාගත ජනාධිපතිතුමනේ අනාගත තරුණ නායකතුමනේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මනේ ඔබතුමාටයි ආරාධනය. විජයග්‍රහේ නිවිතිගල ජනගඟ අමතන්නට සජිත්.
පූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ නමසරයි අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ නමසරයි ගරු තලතා තුකෝරළ දිස්ත්‍රික් නායකතුමියනි අප හිතාදර කරුණාරත්න පරණවිතාන මැතිතුමනි විජේතුංග මැතිතුමනි හේ ශවිධානගේ මැතිතුමනි එවගේම අපේ සහෝදර ඉස්ලාර් යෙහියා වරුණ ලියනගේ සමිත ආටිගල අජිත් කුමාර බී ආර්ය වංශ යන අප හිතාදර දරු පළාත් සභා මන්ත්‍රීවරුනි සියලුම ප්‍රාදේශී සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා විපක්ෂ නායකතුමන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා මේ අවස්ථාවේ පැමිණ සිටින නිවිතිකල ආසනයේ දායබර මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මිත්‍රවරුනි ඉතාමත්ම සතුටු වෙනවා 2005 වසරෙන් පසුව මේ නිවිතගල පුරවරයට ඇවිල්ලා ජනාධිපතිවරණ රැස්වීමක් අමතන මොහොතේ තලතා ඇමතිතුමියගේ නායකත්වය තුළ මේ නිවිතගල පුරවරයට නව බස් නැවතුම් පොළකුත් ඒවගේම පොළ සංකීර්ණයකුත් සමග ලොකු දියුණුවක් සහිතව නිර්මාණය වුණු මේ නගරේ මේ රැස්වීම පවත්වලා සියලු දෙනාම අමතන්නට පුළුවන්කම ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මට කවදාවත් අමතක කරන්නට බැරි චරිතයක් දිවංගත ගාමිණී අතුකෝරළ මැතිතුමා. ගාමිණී අතුකෝරළ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපකිරීම් රාශියක් කරලා අපේ ආණ්ඩු බිහි කරන්නට ඇත්ත වශයෙන්ම ජීවිතයක් පරිත්‍යාග කරා. ඒ නිසා මට ගාමිණී අතුකෝරළ මැතිතුමාව හොඳින්ම මතක් වෙන්නේ මගේ පියාණන්ගේ දෝසාභියෝගයේ සමයේ මේ දිස්ත්‍රික්කේ නන්ද ඇමතිතුමත් සමග ගාමිණී අතුකෝරළ මැතිතුමා දකුණු අතයි වම් අතයි වගේ හිටියේ දෝසාභියෝග කාලේ. ඒ නිසා ගාමිණී අතුකෝරළ මැතිතුමාවත් ඒ වගේම එතුමාගේ නැගණියත් මම සතුටෙන් කියන්නට ඕන මොන ප්‍රශ්න තිබුණත් සජිත් ප්‍රේමදාස ඉන්න හැම තැනකම තල්ලත ඇමතිතුමියත් හිටියයි කියන එක මම කියන්නට ඕන. ඒ ස්ථාවරේ අපේ විජේතුංග ඇමතිතුමත්
අපේ හේෂ මැතිතුමත් අපේ පරණ විතාන මැතිතුමත් අද අපිත් සම ගත්තල් දැනගෙන දැනන්ත ගමනක් ක්‍රියාත්මක වෙන මොහොතක මට නම් දැඩි විශ්වාසයක් තියෙනවා මෙදාපාර රත්නපුර දිස්ත්‍රික්කය අපි ජයග්‍රහණය කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ නිවිතිකල බල ප්‍රදේශයේ ගත්තහම ගංගාවල් තුනක් කේන්ද්‍ර කරගෙන පතල් කර්මාන්තයේ ක්‍රියාත්මක වෙනවා. වේගඟ, කළුගඟ, හංගමුව ගඟ ඒ ගංගාවල් තුන කේන්ද්‍ර කරගෙන දසදහස් ගණනින් පතල් කර්මාන්තය ක්‍රියාත්මක කරන ඒ මැණික් කර්මාන්තයේ අපේ හිතාදර සියලුම දෙනාට කියන්න කැමති, මම කර්මාන්තකරුවන් සමග එදා සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අපි තීන්දු ගණනාවක් ගත්තා. 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඔබතුමන්ලාගේ හයිය තුළින් ඒ ජනාධිපති තනතුර මට ලැබෙනකොට පැය 24ක් ඇතුළත මේ රටේ පතල් කර්මාන්තය යථා තත්ත්වයට පත් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි මතක තබා ගන්නට ඕන, මැණික් කර්මාන්තය පරිසරයක් ආරක්ෂා කරමින් විධිමත් ක්‍රමවේදයකට අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මන් දන්නවා හැම පතල් කර්මාන්ත කරුවෙක්ම එහි සේවය කරන සියලුම සහෝදරෙන් මේ රටට ආදරෙයි, මේ පරිසරයට ආදරෙයි. ඒ නිසා මම නිර්මාණය කරන ක්‍රමය ඔබතුමන්ලාගේ පතල් කර්මාන්තයට මෙතෙක්කල් තබා දාලා තිබුණු ඒ දරදඬු නීති රීති ටික ලිහිල් කිරීමයි. ඒ ලිහිල් කරලා ඒ නීති රීති වලට පරිසරයක් ආරක්ෂා වෙන විදිහට, අපේ පරිසරය සුරක්ෂා කරන විදිහට මේ පතල් කර්මාන්තය, මේ ස්වර්ණාභරණ සහ මැණික් කර්මාන්තය මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මාස 12ක් ඇතුළත මහා විශාල දියුණුවක් ලබලා මේ කර්මාන්තයේ මුහුණ දීලා තිබෙන ප්‍රශ්න ටික එක පැය 24න් විසඳලා මම මැණික් කර්මාන්ත කරුවන්ට කිව්වා මෙදාපාර මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තේ ඒ රාජ්‍ය ආයතනයේ සභාපති පත් කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි, ඒ කර්මාන්තයට මම ඒ සභාපතිවරයා පත් කිරීමේ බලය ලබා දෙනවා. එතකොට ඒ කර්මාන්තයේ සියලුම පාර්ශ්වවලට එකට එකතු වෙලා සාකච්ඡා කරලා මේ මැණික් කර්මාන්තයේ කොහොමද උඩට ගෙනෙන්නේ, කොහොමද මේ කර්මාන්තේ වැඩි දියුණු කරන්නේ, කොහොමද මේ කර්මාන්තේ හරහා අපි තවත් රැකී අවස්ථා බිහි කරන්නේ, අන්න එතනට තමයි මම යන්නේ. අන්න ඒ නිසා මම තමුන්නාන්සලට කියන්න කැමති, ඔය පහුගිය කාලේ සිදුවුණු ඒ දරදඬු නීති රීති ටික මම ඉවත් කරනවා. නීති රීති ටික ඉවත් කරලා පරිසරයත් ආරක්ෂා කරනවා. ඒකත් මම කියන්නට ඕන. පරිසරයත් රැකගනිමින් මම තමුන්නාන්සලාට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තේ ස්වර්ණමය යුගය 16 වෙනි දැන් පස්සේ අපි ආරම්භ කරනවායි කියලා මම මේ අවස්ථාවට කියන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි, අපි හැමෝම දන්නවා ඒ කර්මාන්තය හරහා මේ නිවිතිකල බල ප්‍රදේශෙත් උප වෙළඳපොළකුත් තිබුණා, මයික්‍රෝ මාකට් එකකුත් තිබුණා. ඒ නිසා
හැමෝටම පුළුවන් හොඳ බලාපොරොත්තුවක් හිතේ තියාගන්න ඒ උපවෙළඳ පොළක් 16 වෙනිදෙන් පස්සේ අපි ආරම්භ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්නට කැමති මේ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, ඒ වගේම සුළුවපනයන භෝග වගාව ඔබතුමන්ලා සතුටු වෙන්නට ඕන. මම තීන්දුවක් අරගෙන තිබෙනවා. මේ රටේ කෘෂි කර්මාන්තය අපි සහමුලින්ම නගා සිටිනවා. හැම වගාකරුවෙක්ම අපි ඉහළටම ගන්නවා. වී වගාව, තේපොල් රබර්, කෘෂි අපනයන භෝග, එළවලු පළතුරු වගාව, ගොඩ භෝග වගාව, මේ හැම වගාවකටම මං ඉඳුරාම පොරොන්දු වෙනවා අපි නොමිලේ පොහොර ටික ලබා දෙනවා. සමහරෙක් කියනවා මේ ප්‍රකාශය කරන්නේ ජනාධිපතිවරයෙක් තිබෙන නිසයි කියලා. නෑ මිත්‍රවරුනි, මගේ බලාපොරොත්තුව, මගේ අදහස අපි ආහාර භවභෝග වලින් ස්වයං පෝෂිත වෙන්නට ඕන. අද දුක්ඛිත කාරණා මොකද්ද? දේශීය ආයුර්වේද ශාස්ත්‍රයේ අමුද්‍රව්‍ය හැටියට අවශ්‍ය කටුවල් බැටුත් අපි පිටරටවල් වලින් ගෙන්නනවා. ඒක තමයි දුක්ඛිත කාරණාව. ඒ නිසා නොමිලේ පෝර ලබා දීලා මම බලාපොරොත්තු වෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළම මට්ටමකට ගෙනහැරිලා මේ රටේ පාරිභෝජනයට පමණක් නොවේ අපි පිටරට වෙළඳපොළ ආක්‍රමණය කරලා ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමේ එළවලු පළතුරු ගොඩවෝග වගාව අපනයන කිරීමේ අපනයන කෘෂිකර්මාන්තය අපේ කාලවකවානුවේදී අපි ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි, තේ වගාව, රබර් වගාව තුල මිල පහළ වැටීම පිළිබඳව අපි ඒ පාර්ශ්ව සමග සාකච්ඡා කරා. අනිවාර්යෙන්ම පෝර ටික නොමිලේ ලැබෙනකොට ඒ නිෂ්පාදනයන් වලට ලොකු සහනයක් ලැබෙනවා. නමුත් ඒ වගේම අපි නිෂ්පාදනයට සහතික මිලක් ලබා දෙන්නට ඕන. ඒ සහතික මිල ලබා දෙන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලාට කියන්න කැමති, සුළු අපනයන භෝග වගාව වෙනුවෙන් අද ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් අධිකාරියක් නැහැ. සුළු අපනයන භෝග වගා අධිකාරියක් අපි ස්ථාපනය කරලා සුළු අපනයන භෝගවලටත් අපි ස්ථාවර මිලක් ලබා දෙනවා. මිත්‍රවරුනි, විශේෂයෙන්ම මැණික් කර්මාන්තය ගැන මට එක දෙයක් කියන්නට අමතක වුණා. අවසර පත්‍රයක් ගන්නට යනකොට අරහෙට ගිහිල්ලා රස්තියාදු වෙනවා, මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙනවා. මම වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මැණික් කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශවල එක එක තැන්වල රස්තියාදු වෙන්නේ නැතුව ඉතාමත්ම කෙටි කාලයක් තුල, ඉතාමත්ම සීමිත කාලයක් තුල නිත්‍යානුකූලව අවසර පත්‍ර ලබා දීමේ එක ස්ථානයක් හැම කොට්ටාසයකම ස්ථාපනය කරලා මෙතෙක්කල් තමුන්නාන්සලා එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා රස්තියඳුණු යුගය අපි නතර කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි, මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන, සමෘද්ධි වැඩසටහන අපි ඒක තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ වැඩසටහනට තවදුරටත් අපි ප්‍රතිලාභ ලබා දෙනවා. රජයක් හැටියට හිටපු සමෘද්ධිලාභීන් ප්‍රමාණයට තව ප්‍රතිලාභීන් ලක්ෂ 6ක් අපි එකතු කරා. ඔබතුමන්ලාට මතක් කරන්න කැමතියි, එදා 2015 අපි පොරොන්දු වුණා සමෘද්ධි මුද්‍රරේ අගය දෙගුණ කරනවායි කියලා. මම ඇමති වුණ හැටියේ
හැම සමෘද්ධි මුද්දරයකම වටිනාකම වැඩි කරා දෙගුණ කරා කියන එක මං ඔබ සියලු දෙනාටම කියන්නට කැමතියි. සමෘද්ධි වැඩසටහනට අමතරව මේ රටේ දුප්පත්කම තුරන් කිරීම ඉතාමත්ම කෙටි කාලයක් තුළ අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන නිසා මම සුභාරංචියක් කියන්නට කැමතියි. සමෘද්ධි වැඩසටහනත් සමග අනිවාර්යෙන්ම ජනසවියත් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමන්ලාට කියන්න කැමති පාසල් යන දූදරුවන් වෙනුවෙන් මගේ පියාණන් නිලැඳුමයි දිවාහරයි පටන් ගත්තේ කොළොන්න මැතිවරණ කොට්ටාසේ. ඒ අහිංසක දූදරුවන් පිරිසක් තමන්ගේ දෙනතට ගැටිලා එතුමා තුළ ඇති වුණා ලොකු අනුකම්පාවක්. කොළොන්නෙන් තමයි ඒ නිලැඳුමේ දිවාහාරයේ සංකල්පය එතුමට පහළ වුණේ. නමුත් අපේ ප්‍රතිවාදී කණ්ඩායම දිවාආහාරයේ සහමුලින්ම අහෝසි කරා. දැන් අහෝසි කරපු ඇත්තෝ කුඩා දරුවන්ගේ අත්අල්ලගෙන වෙළඳ දැන්වීම වල යනවා. අලුත් රටක් නිර්මාණය කරනලු. මරු රට දිවාහාරේ කපලා නිර්මාණය කරන රට. මම කියන්න කැමතියි මගේ පියාණන්ට අවසන් කරන්නට බැරි වුණු වැඩ කොටසක් තියෙනවා මේ රටේ පාසල් දූදරුවන්ට. ඒ නිසා පාසල් දූදරුවන් වෙනුවෙන් අනිවාර්යෙන්ම නිලැඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවාහාරයයි අපි ලබා දෙනවා. මිත්‍රවරුනි, ඒක කරන්න ලොකු හේතුවක් තියෙනවා. පාසල් දූදරුවන් 44 ලක්ෂයක් කියන්නේ මේ රටේ අනාගතය. මේ රටේ අනාගතය බාරගන්න සිටින්නේ ඒ දරු පරපුර. එහෙනම් මිත්‍රවරුනි, ඒ දරු පරපුරට එක නිලැඳුම් කට්ටලයක් දීලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ එක දවසක් ඒ ඇඳුම ඇඳලා රාත්‍රී කාලේ ආපහු ඒ ඇඳුම හොදගෙන ඊළඟ දවසේ යන්නට ඕන. එහෙම හරියන්නේ නැහැ. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි දේශපාලඥයෝ සුරසපවින්ද යුගය අවසන් කරනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් ලබා දුන්න යුගය අපි අවසන් කරනවා. ඒවයින් සල්ලි ටික ඉතුරු කරලා මේ රටේ දරු පරපුරට නිලැඳුම් ටිකයි දිවාහාරයයි සපත්තු කුට්ටමයි අපි ලබා දෙනවා. ඒක කියන අතරතුරම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට අපි පහසුකම් සපයනවා ජනතා සේවා විශ්ව කරන්නට. ඒක ළඟ මන් ළඟ තියෙන හොඳ වැඩසටහන. මං ඒකේ අනිවාර්යෙන්ම වැඩින්ම මිනිස්සුත් අතර ඉඳගෙන වැඩින්ම වැඩ කරන මන්ත්‍රීවරුන්ට වැඩියෙන්ම දෙනවා. සීමා රහිත නැතුව, සීමා සහිත නැතුව, සීමා රහිත පහසුකම් දෙනවා. ඒ හින්දා මගේ තියෙන අලුත් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය මං සකස් කරලා තියෙන්නේ අවසානයේ අපිට සුරසැප විඳින්න නෙවෙයි, ඔබලාගේ ජන ජීවිතය සුරසැප කරන්න. මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ඔබතුමන්ලාගේ ජන ජීවිතය කේන්ද්‍ර කරගෙනයි මම මගේ රාජ්‍ය පාලනේ, අපේ රාජ්‍ය පාලනේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, කාලය එනදිලා තිබෙන්නේ පොඩි මිනිහගේ යුගයේ නිර්මාණය කරන්න. එළමෙන ජනාධිපතිවරණයේදී මං ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි පොඩි මිනිස්යව රජ කරවන, පුංචි මිනිස්යව දිනවන, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට සෙත සලසන නව යුගයට හංසයාට ශක්තිය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. හිතාදර මිත්‍රවරුනි, අපේ රටේ යොවුන් පරපුරට අපි ශක්තිය දෙන්නට ඕන. රටේ අනාගතයේ බාරගන්න සිටින අපේ යොවුන පරපුරට අපි අතිතරම් අවස්ථා දෙන්නට ඕන. මේ රටේ ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න මම අදහස් කරනවා. මේ රටේ හැම උපතිසාපති කොට්ටාසයකම නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරන්න. එසේ මෙසේ විද්‍යාල නෙවෙයි, ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාල. ඒ විද්‍යාල තුල රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, නව නිපැයුම් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, ඩිජිටල් තාක්ෂණය අපි නොමිලේ ඒ අධ්‍යාපනය ලබා දෙනවා. එතකොට නිවිතිකල මැතිවරණ කොට්ටාසේ විශේෂයෙන්ම
නිවිදිගලට ඇලපාතට ඒවගේම කහවත්තට නවීන පන්නේ තාක්ෂණ විද්‍යාල තුනක් ලැබෙනවා. ඒ තාක්ෂණ විද්‍යාල තුනත් සමඟ අපි තොරතුරු තාක්ෂණ උද්‍යාන තුනකුත් ආරම්භ කරනවා. අර විද්‍යාලෙන් නව තාක්ෂණික දැනුම ලබන ඒ යෞවන පරපුරට ඒ කොට්ටාසේම ඒ ඩිජිටල් උද්‍යානයේ ඒ ව්‍යාපාර පටන් අරගන්නට අපි ප්‍රාග්ධන ශක්තිය ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? රටේ උපතිසාපති කොට්ටාස 332ම හෝ ඊට වැඩි කොටසේ අනිවාර්යෙන්ම තාක්ෂණ විද්‍යාලයක් සමඟ ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක වෙනවා. තාක්ෂණ උද්‍යානය නිර්මාණය වෙනවා. එතකොට ඩිජිටල් විප්ලවය අපිට කටවචනයට සීමා කරන්නේ නැතුව මහ පොළොවේමම ක්‍රියාත්මක කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි, අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්ත විප්ලවයක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න. කර්මාන්තකරණයකට ලක් කරලා මේ රටේ නිෂ්පාදන කර්මාන්තේ වර්ධනය කරලා අපේ රටේ වටිනාකම අපි ඉහළට දමන්නට ඕන. ජාතික නිෂ්පාදනය අපි ඉහළට දමන්නට ඕන. ඒ තුලින් අපේ යෞවන යෞවනියන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් රැකී ආරක්ෂා ප්‍රශ්නේ විසඳෙනවා. එසේනම් නිවිතිගල ආසනයේ දාබර මිත්‍රවරුනි, නිවිතිගලටත් ඒ වගේම ඇලපාතටත් ඒ වගේම කහවත්තටත් කර්මාන්ත පුරෝරල් තුනක් අපි ලබා දෙනවා. ලබා දීලා විදේශීය ආයෝජකින්ට මගේ පියාණන් කරා වගේ රතු පළසක් එලලා ඍජු විදේශීය ආයෝජන මම ඇලපාතට ගෙන එනවා, මම කහවත්තට ගෙන එනවා, මම නිවිතිගලට ගෙන එනවා. මිත්‍රවරුනි, මුල්ගල තියන්න ජනාධිපතිවරයා හැටියට ඇමතිවරු හැටියටත් අපි එනවා. මුල්ගල තියනවා විතරක් නෙමෙයි, දින වකවානු සහිතව විවෘත කිරීමේ දිනයක් මම නියම කරලා අනිවාර්යෙන්ම මේ කියන දේවල් මම මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, අවිස්සාවේල්ලටත් හෝමාගමටත් යන්න තියෙනවා තව රැස්වීම් දෙකක් අමතන්නට. හැබැයි මගේ කතාව අවසන් කරන්නට පෙර මම පුංචි කරුණු දෙකක් කියන්නට ඕන. මිත්‍රවරුනි, අපි රටේ ජනතාවත් ඇතුළුව හැමෝම දැනගෙන හිටියා කවුද නියම යුදවීරයා කියන එක. නියම යුදවීරයා යුද්ධයට නායකත්වය දුන්නු සෙන්පතිවරයා දැන් තමුන්නාන්සේලා අමතලා ගියා ඊළඟ රැස්වීම් වලට, අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමා. හැබැයි තමුන්නාන්සේලා හොඳින් දන්නවා 2009 මැයි 18 වෙනිදා ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාගේ මරණයත් සමග යුද ජයග්‍රහණය සින්නක්කර ඔප්පුවෙන් පවුලට ලියාගත්තා. පටන් ගත්තේ පොළොව ඉඹලා, ඊට පස්සේ කටවුට් ගැහුවා, ඊට පස්සේ චිත්‍රපට හැදුවා, ඊට පස්සේ ටෙලි නාට්‍ය හැදුවා, ඊට පස්සේ කවි නිර්මාණය කරා, කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. හන්දියක් හන්දියක් පාසා ජනතාව දැනුවත් කරා. එහෙම කියලා ජනතාවට කිව්වා බලහත්කාරයෙන්, මෙයාට කියන්න ඕනේ මහරජානෝ කියලා. දැන් මිත්‍රවරුනි, පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී මොකද වුනේ? බලලා මල්ලෙන් එළියට පැන්නා. සත්‍යයේ ජයග්‍රහණය කරා. මොකද වුනේ? විදේශීය මාධ්‍ය වේදිනියක් අහනවා යුද හමුදාවට චෝදනා කරලා රණදිමේදී සිදුණු දේවල් ගැන ප්‍රශ්නයක්. මොකද වුනේ? අර කටවුට් ගහපු ඒවා, සින්දු හදපු ඒවා, කවි ලියපු ඒවා, මහා පොළොව බදාගෙන ඉඹ ඒවා ඔක්කොම අමතක කරලා කියනවා මට නෙමේ යුද හමුදාව අයිති වෙලා තිබුණේ, මගේ අයියත් නෙමේ යුද හමුදාව පාලනය කරේ, ඔක්කොම කරේ අර හමුදාපති කියලා කිව්වා. ඉතින් හරිනේ මිත්‍රවරුනි, මෙච්චර කල් කිව්වා මහරජාණන් ඔක්කොම කරේ කියලා. අවසානයේ කරලා තිබෙන්නේ
මේ රටේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරපු පොලිසිය, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය නියෝජනය කරපු නියම මහරජාණෝ කවුද කියන එක ඒ අයම හෙළිදරව් කරා. හැබැයි ඒක කරේ කැමැත්තකින් නෙමෙයි. ඒක කරේ ඇඟ බේරගන්න. ඇයි? චෝදනාමුකෙන් අහනකොට, චෝදනාමුකෙන් කියනකොට බය වෙලා හමුදාව අමතක කරා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක ක්ෂේත්‍රය, මේ කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට අමතක වුණා. ඉස්සෙල්ලම හිතුවේ මොකද්ද? තමන්ගේ ඇඟ බේරගන්න, අයියාගේ ඇඟ බේරගන්න. ඔක්කොම පැටවුවා හමුදාපතිගේ ඇඟ උඩට. මෙහෙමද මිත්‍රවරුනි, ජනාධිපතිවරයෙක් වෙන්න යන පුද්ගලෙක්, අපේක්ෂාවක් තියෙන පුද්ගලෙක් හැසිරෙන්නේ? එහෙම නෙවෙයිනේ. මගෙන් ඇහුවනම් ඔය ප්‍රශ්නය, මොකද්ද මම දෙන උත්තරේ? ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධියංශය, මේ රටේ රණවිරුවෝ කරපු කියපු හැම දෙයකටම වග කියන්නේ, බෙල්ල දෙන්නේ සජිත් ප්‍රේමදාසයි කියන එකයි මම කියන්නේ. මම කියන්නේ නැහැ අනේ මම කරේ නැ, මගේ අයියා කරේ නැ, ඔක්කොම කරේ හමුදාපති කියලා මම අත හොදගන්න යන්නේ නැහැ. ඒක තමයි නියම දේශප්‍රේමීත්වය. මතකද දංගෙඩිය ගැන කතා කරා? මතකද විදුලි පුටුව ගැන කතා කරා? දැන් විදුලි පුටුවක් ගැන එනකොටම මේ ඇත්ත බය වෙනවා. මිත්‍රවරුනි, ඒ ඇයට බය වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඒ ඇත්ත පූර්ණ කාලීන අපේ රටේ පුරවැසියන්ද නැද්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ මෙච්චර කල් හිටියේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන. එක කකුලක් ලංකාවේ, අනිත් කකුල ඇමරිකාවේ. එතකොට විදේශීය බලපෑම් මෙල්ල වුණොත්, අපේ රණවිරුවන් ගැන ප්‍රශ්න කෙරුවොත්, මම නිත්තාවටම කියනවා අනිවාර්යම කකුල් දෙක වෙවුල වෙවුල කියයි, අනේ ඇමරිකානු ස්වාමීනි, මම මේකට වග කියන්නේ නැහැ, මේ ඔක්කොම කරේ හමුදාපතියයි කියලා කියයි. එහෙම කියලා අපේ රණවිරුවන්ව බිල්ලට දෙයි, අපේ රණවිරුවන්ව පරිත්‍යාග කරලා පවුලේ ඇඟ බේරගනි. මං අහන්න කැමතියි, මේකද ශිෂ්ට සම්පන්න නායකත්වය කියන්නේ? නායකත්වය කියන්නේ මිත්‍රවරුනි, වගකීමක් තමන්ගේ, වගවීමක් තමන්ගේ. ඒ නිසා මිත්‍රවරුනි, මම එක දෙයක් කියන්න කැමතියි. අද මොකද්ද පත්තරේක ප්‍රකාශ කරලා තියෙනවා, සජිත් දින්නත් ගෝඨාභය දින්නත් රටක් බලපෑම් කරනවලු ශවේන්ද්‍ර සිල්වා අපේ හමුදාපතිතුමාව ඉවත් කරන්න. හොඳට මතක තියාගන්න, ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා මේ රටේ වීරෝදාර රණවිරුවෙක්. එතුමා මේ රටේ යුද හමුදාපතිවරයා. මම නොබියව කියනවා, එතුමාගේ මයිල් ගහකටවත් අත තියන්නට මේ සජිත් ප්‍රේමදාසීට දෙන්නේ නැහැ. හැබැයි මිත්‍රවරුනි, ඔය චෝදනා කරන රටේ තමන්ට පුරවැසි භාවයක් තිබුණා නම් අන්න එතනදී කකුල් මාට්ටු දාන්න පුළුවන්, බලපෑම් කරන්න පුළුවන්. ශවේන්ද්‍ර සිල්වාවත් දිලිදෙයි. ශවේන්ද්‍ර සිල්වාට කියයි, මම නෙවෙයිනේ හමුදා බාර හිටියේ, අර සරත් ෆොන්සේකානේ. ඔක සරත් ෆොන්සේකාත් එක්ක ඔයගොල්ලෝ ගිහිල්ලා අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර සංවිධානයේට මූණ දෙන්න. එහෙම උත්තර දෙයි. හැබැයි මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි, සජිත් ප්‍රේමදාස වනාහි අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සුපිරි සිඳුවම පුරවැසියෙක් කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. මම දෙපැත්ත කකුල් තියාගෙන ඉඳලා නැහැ. මට ද්විත්ව පුරවැසි භාවයක් නැහැ. මට අයින් කරගන්න පුරවැසි භාවයකුත් නැහැ. මට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, ඔබතුමන්ලාගේ පුරවැසි ශක්තියයි, පුරවැසියන්ගේ හයියයි. ඇයි? හැමදාම රැට මඩ වාහිනී වලින් මට ගහනවා. මඩ වාහිනී වලින් එක එක පොඩි දේවල් හොයාගෙන ඒ අය මට ගහනවා. මම ඒ ඇත්තොන්ට කියන්න කැමතියි, ඔබලා ගහන්නේ ප්‍රේමදාස කෙනෙකුට ප්‍රශ්නයක් නෑ. ගහන්න ගහන්න ප්‍රේමදාසලා ශක්තිමත් වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
මඩවාහිනිවලට මේ රටේ ජනතාව රවට්ටන්නට බැහැ. මොකද මම එකක් කියන්න කැමති. මම මේ රටේ පුරවැසියන් කුමන ජාතියකට ආගමකට කුලයකට ගෝත්‍රයකට පන්තියකට සම්බන්ධ වුණත් මම ඔබතුමන්ලා සියලු දෙනාටම කියන්න කැමති, මම පක්ෂ භේදයෙන් තොරව අනිවාර්යෙන්ම මේ රට ගොඩනගනවා. නිවිතිකල මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවාව සම 65ක ජීවත් වෙනවා. ගම්මාන 380ක ජීවත් වෙනවා. අපේ අහිංසක ජනතාව කරුණා කරලා මේ රැස්වීමෙන් පස්සේ ඇලපාතේ ගයක් ගයක් ගාන යන්න, කහවත්තේ ගයක් ගයක් ගාන යන්න, නිවිතිකල ගයක් ගයක් ගාන යන්න, ඔහොට්ටුද බුලත්කොලේද අරකද මේකද සීනුවද කියලා බලන්න එපා. හැම දෙනාටම කියන්න, අවුරුදු 52ක් වයස ඇති ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන ඉදි ගමනක් නොයන පුද්ගලෙක් සිටිනවා. මතක තියාගන්න, මම මේ ආවේ මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ මන්දිරවල සුරසැප විඳින්න නෙමෙයි. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා, මේ ජනාධිපති මන්දිර මේ රටේ බදු මුදල් වලින් පෝෂණය වෙන්නේ. තමුන් නාන්සලා ඒව නඩත්තු කරන්න සල්ලි දෙන්නේ. අපිට මන්දිර අවශ්‍ය නැහැ. මේ රටේ තියෙන හැම මන්දිරයක්ම මම කියන්න කැමති, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල බවට පත් කරලා මේ රටේ යෞවන පරපුර වෙනුවෙන් බදු ගෙවන්නන්ගේ සල්ලි ටික හොඳට වියදම් කරලා, ප්‍රමිතියට වියදම් කරලා, තරුණ පරපුර වෙනුවෙන් රජමාලිගා ටික සියල්ලක්ම දානය දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. අපි තරුණ පරපුරට දායාද කරනවා. මහන්සි වැඩි හින්දා පොඩ්ඩක් වචනත් පැටලෙනවා, සමා වෙන්න. දැන් මේ අමතන්නේ මගේ 53වෙනි රැලිය. ඔක්කොම 150ක් අමතනවා. සමහර වෙලාවට බොහොම මහන්සි. නමුත් මහන්සි වෙනකොට මගේ තාත්තගේ රූපෙම ඇවිල්ලා පේනවා. එතකොට ආපහු නැගිටිනවා. ආපහු හයියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, මං තමුන්නාන්සලට කියන්න කැමති, සියලු දෙනාම එක්සිත්ව එක්සත්ව අනිවාර්යෙන්ම නිවිතිකල ආසනය දිනවන්නේ කියලා මං තමුන්නාන්සලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි, ලංකාවාසී ජනතාවනි, මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණය කරන්න මහන්සි වෙනවා වගේම තමයි හති වැටි වැටි හරි මම මේ රට ගොඩ දානවා, මම මේ රට සංවර්ධනය කරනවා, අපි මේ රට දියුණු කරනවා, ශක්තිමත් කරනවා, පොඩි මිනිහා රජ කරනවා, සාමාන්‍ය ජනතාවට ශක්තිය ලබා දෙනවා. මිත්‍රවරුනි, ලොකු ලොක්කො රටේ ජාතික න්‍යාය පත්‍රයේ තීන්දුව කරපු කාලේ ඉවරයි. මේ එළමෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ යුගයයි. මේ නිර්මාණය වෙන්නේ සාමාන්‍ය ජනතාවට අතහිත ලබා දෙන යුගයයි. ඒ නිසා නිවිතිකල ආසනේ ඔබ සියලු දෙනාම අපේ තලතා මැතිනියගේ නායකත්වයේ තුල මෙදා පාර අවුරුදු 15කට පස්සේ මේ නිවිතිකල රැස්වීම තිබ්බ වගේ වසර ගණනාවකට පස්සේ නිවිතිකල මැතිවරණ කොට්ටාසය මෙදා පාර ජයග්‍රහණය කරවන්නට ඔබ සියලු දෙනාම කැපවෙන්නේ කියමින් තව රැස්වීම් දෙකකට අමතන්න තිබෙන නිසා කතාව දීර්ඝ කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජයශ්‍රී. අනාගත නායකතුමාට ගරු අනාගත නායකතුමානි, ඔබතුමාගේ චිත්‍රයක් නිර්මාණය කළ තිබෙනවා සඳුන් රූපසිංහ කලාකරුවා. අනේ චිත්‍රය ඔබතුමාට පිළිගන්වන අවස්ථාවේ සඳුන් රූපසිංහ කලාකරුවාට ආරාධනා කරනවා. අනාගත නායකතුමාට, ආශ්‍යාවේ තරුණ නායකයාට, අනාගත ජනාධිපතිතුමාට.
එකරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සියුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳිරට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා අනාගත ජනාධිපතිතුමාට අනාගත නායකතුමාට මේ රටේ අනාගත ජනාධිපතිතුමාට
ප්‍රේමදාස එක්ව ඉදිරියට.